කුරුගං අසබඩ මනරම් කඳු ගැටයක් මත අතිරමණීය දෙල්ගමු රජමහා විහාර පූජා භූමිය පිහිටා තිබෙනවා. වසර 500කට වැඩි ඉතිහාසයක් ඇති මේ පින්බිම බෞද්ධයෙකුට පස්මහ වැඳුම් වැඳිය හැකි ශ්‍රී ලංකාවේ පිහිටි එකම සිද්ධස්ථානයයි කීම වරදක් නොවේ. පාරිභෝගික, උද්දේශික සහ ශාරීරික යන තුන් වැඳුම් ස්ථානවලට අමතරව ශ්‍රී දළදා වහන්සේ ජීවමානව වැඩ සිටි යෝධ කුරහන්ගල් කරඬුවද උන්වහන්සේගේ වම්සිරිපා පිහිටා ඇති ශ්‍රීපදස්ථානයේද මෙහි සිට වන්දනා කළ හැකිවීම මේ විහාරස්ථානයේ ඇති සුවිශේෂත්වයයි. නිස්සංකමල්ල රජ දවස සිරිපා වන්දනා කිරීමට සුරංගනාවියන් මල් නිලූ බවට ඉතිහාසය අපට කියන මල්වත්ත පිහිටියේ මේ පින්බිමාවටයි. ක්‍රිස්තු වර්ෂ 1549 දී කෝට්ටෙන් සීතාවකට වැඩම කළ ශ්‍රී දළදා වහන්සේ සීතාවක මායාදුන්නේ රජු විසින් එකල දෙල්ගමු වෙහෙර නම් වූ මෙහි වැඩවිසූ ෂඩ්භාෂා පරමේශ්වර මහින්දාලංකාර නාහිමියන් වෙත ආරක්ෂාව සඳහා භාර කෙරුණා. පරංගීන්ගේ ආක්‍රමණ හමුවේ ශ්‍රී දළදා වහන්සේ රැක ගැනීමට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව උපක්‍රමශීලීව ආරක්ෂක පියවරවල් අනුගමනය කළ බව මෙහි ඇති යෝධ කුරහන්ගල හොඳම සාක්කියක්. ප්‍රමාණයෙන් විශාල කැරකවිය නොහැකි කෙනෙකුට දෙන්නෙකුට එහා මෙයා සොලවන්නටත් බැරි ලෙස තැනූ මේ යෝධ කුරහන්ගල මැද ඉතා ආරක්ෂාකාරීව තැනූ කුහරයක දළදා වහන්සේ තැන්පත් කර එය විහාර මන්දිරයේ බුදු පිළිමය පිටුපස ආරක්ෂාවට තැබූ බව දළදා වංශ ඉතිහාසය අපට කියනවා. ශ්‍රී දළදා වහන්සේම පෙරහැරේ වැඩම කරවමින් උන්වහන්සේ උදෙසා දින 21ක පෙරහැර මංගල්‍යයක ආරම්භය සනිටුවන් වන්නේ මේ විහාරස්ථානයේ. අද සබරගමු මහා සමන් දේවාලයේ වූ එදා සමන් විහාරයට දළදා වහන්සේ වැඩම කරවා මහා පෙරහැර මංගල්‍යයක් පවත්වා යලි දෙල්ගමුවට වැඩම කරවීමෙන් පෙනී යන්නේ ශ්‍රී දළදා වහන්සේ මේ භූමියේ හැම තැනකම ස්පර්ශ වී ඇති බවයි. අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත සැවොල් සංදේශයේ එදා දෙල්ගමු විහාරයේ අලංකාරත්වය කාව්‍යයෙන් මැනවින් විග්‍රහ කර තිබෙනවා. දෙල්ගමුවේ වැඩ සිටි ශ්‍රී දළදා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1592 දී මහනුවරට වැඩම නොකළේ නම් අදටත් මෙහි වැඩවෙසෙන ඇතැයි යන්න අප තුළ ඇති විශ්වාසයක්. ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාවට මහනුවරට වැඩම කළ පසු වසර 300ක කාලයක් වල් බිහිව තිබූ මේ පින්බිම නැවත ප්‍රතිසංස්කරණය වන්නේ 1904 දී ඒ කොළඹ සද්ධාතිස්ස හිමින්ගේ වැඩම කරවීමත් සමගයි. ඉන් අනතුරුව විහාරස්ථානය නැවත ගොඩනැගෙද්දී දෙල්ගමු පෙරහැර යළි ආරම්භ කෙරෙන්නේ 1965 වර්ෂයේදී. දළදා වහන්සේට කෘතගුණ දැක්වීමේ ගුණාංගය ලොවට කියාපාමින් විහාරාධිපතිව වැඩවිසූ ස්වාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කුරුවිටි කෝර්ලේ ප්‍රධාන සංඝනායක කර්මවාගාචාර්ය එල්ලාවල පුඤ්ඤානන්ද හිමියන්ගේ උපදෙස් මත දායක කාරකාදායන්ගේ සහ දානපතියන්ගේ දායකත්වයෙන් ඇරඹි පෙරහැර මංගල්‍යය වසර 40කට ආසන්න කාලයක් නොකඩවාම පැවැත්වුණා. ඉන්පසු රට තුළ උද්ගත වූ භීෂණය හමුවේ චාරිත්‍රවලට පමණක් වසර කීපයක්ම පෙරහැර සීමා කරන්නට සිදු වූයේ කාගේත් අභාග්‍යයකටයි. භීෂණය තුරන්වීමෙන් පසු මේ මහා පෙරහැර මංගල්‍යය වත්මන් විහාරාධිපති ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්ලතු පාර්ශ්වයේ කුරුවිටි කෝර්ලේ ප්‍රධාන සංඝනායක මාහල්ලේ විපුලතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් යළි පවත්වන්නට යෙදුණා. මේ දළදා පෙරහැර පැවැත්වීමෙන් ප්‍රදේශවාසීන් සැමට ශාන්තිය උදා වී රැකී රක්ෂා, ව්‍යාපාර, කර්මාන්ත,
අවබෝගයන්හි මෙන්ම අධ්‍යාපන කටයුතු වලද හොඳ දියුණුවක් සනිටුවන් වන්නේ ශ්‍රී දළදා වහන්සේගේ අනුහසිනුයි. බෞද්ධ උරුමය ආගමික හා සංස්කෘතිය සාරධර්ම වත්මන් පරපුර වෙත ගෙන යාමට මේ පෙරහැර තුළින් සිදු කරන යුග මෙහෙවර අමිලයි. ඒ යුග මෙහෙවර ඉටු කිරීමට අපි අත්වැල් බඳගනිමු. Sponsored by VCSW TV Productions.